අයිබෝන් සුබ උදෑසනක් අද 2024 මැයි මාසයේ 24 වෙනි සිකුරාදා දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු අදත් අපි ඔබට කියන්නට සූදානම්. ඊයේ අද වෙසක් පෝය නිමිත්තෙන් මේ වන විට රට පුරා දන්සල් තොරන් පහන් කූඩු තිබෙනවා. ජනතාව විදිහට ඔබත් යනව ඇති, ඊයේ දවසෙත් යන්න ඇති, අදත් යන්නට බලාපොරොත්තු වෙන්න ඇති. ඒ වගේම තමයි අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල ජනතාව මේ මොහොතේ පීඩා පත්ව තිබෙනවා. එවන් පසුබිමක අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු ඔබට කියන්නට සූදානම්. මුලින්ම යන්නේ මව්බිමටයි. අනුරාධපුරයේ සංවර්ධනයට ප්‍රංශයෙන් දුන්න සල්ලි පිල්ලි ගිහින්ද උණුදේ සොයන්න ජනපති කොමිසමක් ඉල්ලයි. ප්‍රංශ රජයේ ණය ආධාර යටතේ ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කළ රුපියල් මිලියන 59.9 මුදලින් ආරම්භ කළ අනුරාධපුර ඒකාබද්ධ නගර සංවර්ධන ව්‍යාප්තියේ අසාර්ථකත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරන්නයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව උතුරු මැද පළාත් කර්මාන්ත වාණිජ හා කෘෂිකර්ම මණ්ඩලය ඉල්ලා තිබෙනවා. යහපාලන රජයේ ආරම්භ කළ එම සංවර්ධන ව්‍යාප්තිය භාරව කටයුතු කළ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් තම හිතුමතයට එම ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එය මුළු මුලින්ම අසාර්ථක ව්‍යාප්තියක් බවට පත්ව ඇති බවටයි උතුරු මැද පළාත් කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරල් පීබී දිසානායක මහතා කියන්නේ. එම සංවර්ධන ව්‍යාප්තිය ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය මගින් අනුරාධපුර නගරයේ ආරම්භ කළ ව්‍යාප්ති කාර්යාලයේ පරිපාලන වියදම් සඳහා පමණක් මේ වන විට රුපියල් කෝටි 50කට අධික මුදලක් වැය කොට ඇති බවට එතුමන්ලා සතුව තොරතුරු තිබෙන බවටයි කියන්නේ. එකී ව්‍යාප්තිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා නගරයේ තැනින් තැන සවි කොට තිබෙන දැන්වින් පූරු සඳහාද රුපියල් කෝටි ගණනක මුදල් වියදම් කොට ඇති බවට කියනවා. විධිමත් සංවර්ධනය සහිත නගරයක් අනුරාධපුර නාගරික ජනතාවට අහිමි කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය සහ ඒ ප්‍රධානින් භාරගත යුතු බවට එම සංවර්ධන ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදු කරන ලබන ඕනෑම විමර්ශනයකට ඉදිරිපත්ව තොරතුරු ලබා දීමට උතුරු මැද පළාත් කර්මාන්ත වාණිජ හා කෘෂිකර්ම මණ්ඩලයේ සූදානම් බව එහි අධ්‍යක්ෂක ජෙනරල් පීබී දිසානායක කියනවා. රටේ පූජනීය නගරය අනුරාධපුරය නාගරික සලසුමකට අනුව අනුරාධපුර නගරය සංවර්ධනය කරන්නට ප්‍රංශයෙන් ලැබුණු මිලියන 59.9 හරි විදිහට කළමනාකරණය කරගන්නට බැරි නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හිටපු නාගරික සංවර්ධන අමාත්‍යවරුන් ගැන තමයි අපිට මෙහෙම කියන්න වෙන්නේ, මෙහෙම කතා කරන්න වෙන්නේ. රටේ ඇතැම් විට දේශපාලකයන් පිළිබඳව කතා කරනවා, දේශපාලකයන්ට වංචා දූෂණ චෝදනා පිළිබඳව චෝදනා එල්ල කරනවා ජනතා විදිහට අපිත්. හැබැයි රටේ පරිපාලනයේ ඉන්න ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ අකාර්යක්ෂමකභාවය දූෂණ ක්‍රියා නිසා රටට වෙන හානිය ඇතැම් විට ඔබට මට අපි කාටවත් පෙනෙන්නේ නැහැ. නමුත් මේ කතාවෙන් ඒ බව එළියට එන අනුරාධපුරයේ සංවර්ධනයට දුන් රුපියල් මිලියන 59.9 ප්‍රංශයෙන් දුන් මේ මුදල විධිමත් ලෙස කළමනාකරණය කරගෙන නැහැ. රුපියල් කෝටි 50කට අධික මුදලක් මෙම නාගරික සංවර්ධන ව්‍යාප්තිය ක්‍රියාත්මක කරන්නට තියෙන කාර්යාලය සඳහා වියදම් කර තිබෙනවා. නගරේ නාමපූරු සවි කරන්න තවත් කෝටි ගණනක් වියදම් කර තිබෙනවා. නමුත් මෙම සංවර්ධන ව්‍යාප්තිය තවමත් සාර්ථක ලෙස නිමා කරලා නැහැ. එහෙම වුණේ කොහොමද? ජනාධිපතිවරයාගෙන් පරීක්ෂණ ජනාධිපති කොමිසමක් තමයි මෙලෙස ඉල්ලන්නේ උතුරු මැද පළාත් කර්මාන්ත වාණිජ හා කෘෂිකර්ම මණ්ඩලය. ඕක තමයි රටේ පූජනීය නගරය නේද? නාගරික සැලසුමකට අනුව ගොඩනගන්නට ප්‍රංශෙන් දුන් රුපියල් මිලියන 59.9ට වෙච්ච විදිහ වෙච්චි වින්නැහැය ගැන තමයි ඒ මව්බිම කියන්නේ. ඒ සමගම අපි යන්නේ ලංකා සීනිවුස් සමාජ මාධ්‍ය පුටුවේ ප්‍රධාන පුවතකටයි. පොන්සේකා ජනාධිපති වර්ණයට සමගියේ පළුවක් හඩාගෙන එළියට. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එහි සභාපති හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහතා එළඹෙන ජනාධිපති වර්ණයට තරඟ කිරීම සඳහා තීරණය කර ඇති පුවතයි ලංකා සී නිවුස් කියන්නේ. ඒ අනුව එළඹෙන මාසයේදී සරත් පොන්සේකා මහතා ඒ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයක් කර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස පාර්ලිමේන්තුවේ ස්වාධීන වී ඉදිරි ජනාධිපති වර්ණයට ඉදිරිපත් වන බවටයි ලංකාසී නිවුස් කියන්නේ. තවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසගේ සහයද ඔහුට හිමිවනු ඇති බවත්
තවත් දේශපාලන පක්ෂ කීපයක මන්ත්‍රීවරු නැතුළු දේශපාලඥයන් සමගද ඔහු මේ වන විටත් ඉදිරි ජනාධිපති වර්ණයට එන්නට සාකච්ඡා කරන බවටත් කියනවා. කොළඹ සිටින විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිස සමගද සරත් පොන්සේකා මහතා නිල නොවන මට්ටමේ ඉදිරි ජනාධිපති වර්ණය පිළිබඳව ඔහු අපේක්ෂකත්වය ලබා ගැනීම පිළිබඳව එලෙස රාජ්‍ය තාන්ත්‍රිකයන් සමගද නිල නොවන මට්ටමේ සාකච්ඡා සිදු කර ඇති බවටයි සී නිවුස් කියන්නේ. කොහොම වුණත් එක පැත්තකින් අද වන විට සමගි ජන බලවේගයේ තවමත් සභාපති සරත් පොන්සේකා මහතා 2010 ජනාධිපති වර්ණයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිවාදී අපේක්ෂකයා සරත් පොන්සේකා මහතා 30 අවුරුදු සාපලත් යුද්ධයකට යුද නායකත්වය දුන් නායකයා සරත් පොන්සේකා මහතා ගෝල්පෙස් අර්ගල කරුවන්ගේ ආදරයට පාත්‍ර වෙච්ච ඒ මොහොතේ අර්ගල භූමියට යෑමට හැකි වූ එකම දේශපාලන නායකයා සරත් පොන්සේකා මහතා ඉදිරියේදී සමගි ජන බලවේගෙන් පළුවක් ගලවගෙන තවත් දේශපාලන පක්ෂවල නියෝජිතයන් මන්ත්‍රීවරු රසක් සහ සිවිල් සමාජ බලෑණියන් සමග ඉදිරි ජනාධිපති වර්ණයට එන බවටයි මෙලෙස සඳහන් කර තිබෙන්නේ. මේ කියන කාරණයත් එක්ක සමගි ජන බලවේගය බරපතල අවුලකට යන්න පුළුවන්. මේ කියන පුවත නිවැරදි නම් රනිල් වික්‍රමසිංහ සමග සජිත්ගේ පළුවක් යන්න හදනවලු. එක පැත්තකින් සරත් පොන්සේකාත් ඉදිරියේදී සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයෙන් පළුවක් ගලවන්න හදනවලු. අන්තිමේදී සමගි ජන බලවේගයේ සජිත් විතරක් ඉතුරු වෙයිද මේ කියන විදිහට පළු පිටින් පළු සමගි ජන බලවේගයෙන් ගැලවුනොත් කොහොම වුණත් ඉදිරි ජනාධිපති වරණයට ගෝල්පෙස් අර්ගල කරුවන්ගේ නායකත්වෙන් සහ සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් සහ තවත් පාර්ලිමේන්තුවේ සිටින ඇතමුන්ගේ සහ බොහෝ දෙනෙකුගේ සහයෙන් සරත් පොන්සේකා ඉදිරි ජනාධිපති වරණයට එන බවටයි කියන්නේ. ඒත් එක්කම මව්බිම මුල් පුවතකට යනවා. වෙසක් උළෙලට සිරකරුවන් 278කට සමාව නිදහස ලැබුවන් අතර කාන්තා සිරකාරියන් දස දෙනෙකු සිටින බවටද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පවසනවා. සියලුම බන්ධනාගාරවලින් තෝරාගත් ස්ත්‍රී දූෂණ මංකොල්ලකෑම් සංවිධානාත්මක අපරාධ මත්කුඩු ජාවාරම් ඇතුළු බරපතල ගණයේ සිදුවීම් වලට සම්බන්ධ නො වූ යහපත් කල් ක්‍රියාවයින් ගත කළ සුළු වැරදි සම්බන්ධයෙන් සිරකරුවන් ලෙස සිරගත වී සිටි පිරිසකට මෙලෙස නිදහස ලබා දුන් බවටයි කියන්නේ. වෙසක් මංගල්‍යයට සමගාමීව බන්ධනාගාර මූලස්ථාන ඉදිරිපිට පහන් කූඩු ප්‍රදර්ශනයක් සහ බැතිගී ගායනා වැඩසටහනක් ඇතුළු ආගමික වැඩසටහන් රැසක් ඊයේ සහ අද දවසේදී පැවැත්වෙන බවටද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක දිශානායක කියනවා. සිරකරුවන්ගේ හා සිරකාරියන්ගේ අතින් නිම වූ දර්ශනීය පහන් කූඩු රසද්ද මෙලෙස බන්ධනාගාර මූලස්ථානයේ ඉදිරිපිට ප්‍රදර්ශනය කර ඇති බවටයි කියන්නේ. වැලිකඩ බන්ධනාගාර ඉදිරිපිටින් මාර්ගය යනවා නම් ඔබට දැක ගන්නට පුළුවන් විශාල නිර්මාණශීලී පහන් කූඩු රසක් ප්‍රදර්ශනය කර තිබෙනවා. එක පැත්තකින් සිරකරුවෝ මිනිස්යෝ විතරක් නෙවෙයි සිරකරුවෝ කියන්නේ නිර්මාණශීලී මිනිසුන්. ඔවුන් අතර නිර්මාණශීලී මිනිසුන් සිටින්නට පුළුවන්. ඔවුන්ගේ නිර්මාණශීලීත්වය තමයි අපි එලෙස දකින්නේ. කොහොම වුණත් වෙසක් පෝය නිමිත්තෙන් සුළු වැරදිවලට රිසිරගත වූ සිරකරුවන් 278 දෙනෙකුට ඊයේ දවසේ සමාව දුන් පොත තමයි එලෙස සඳහන් කර තිබෙන්නේ. ඒත් එක්කම යනවා net fm සමාජ මාධ්‍ය පිටුවට ඉදිරි පැය 36 ඉතා තදවැසි ප්‍රදේශ රසකින් ආපදා නිරත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 36 ක කාලය තුල ප්‍රදේශ රසකට ඉතා තදවැසි අපේක්ෂා කළ හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන බවටයි කියන්නේ. මේ වඩ විට අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ ගම් වතුර තත්ත්වයකට පත්ව තිබෙනවා. ඒ වගේම ජීවිත කීපයක් අහිමිව තිබෙනවා. පවුල් විශාල සංඛ්‍යාවක් මේ වන විට අවතැන් කඳ උරුවලා ඉන්නේ. අවතැන් තත්ත්වයේ හේතුන් එක පැත්තකින් වෙසක් උත්සවය ජනතාව බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව සමරන මොහොතක එක පැත්තකින් තවත් රටේ ජනතාවගේ කොටසක් ආපදා තත්ත්වයකට පත්ව තිබෙනවා. ඒත් එක්කම යනවා ලංකාදීප පුවත්පතේ මුල්පිටු වාර්තාවකට. ගින්තොටදී තරුණයෝ තිදෙනෙකු දුම්රියට බිලි. ගින්තොට පින්තාලි දුම්රිය හරස් මාර්ගයේදී අද සිදු වූ දුම්රිය අනතුරකින් තරුණයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි කියන්නේ. මර්දානෙ සිට මාතර බලා ධාවනී වූ රුහුණු කුමාරි දුම්රියේ යතුරු පැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් මෙම තරුණයන් තිදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම අනතුර සිදුව තිබෙන්නේ ගින්තොට පින්තාලිය දුම්රිය හරස් මාර්ගයේදී කියලායි කියන්නේ. එක පැත්තක
මගින් තරුණයන් තිදෙනෙකු එකම යතුරු පැදිය යනවා අනාරක්ෂිත ලෙස මේ සිදුවීමත් එක්ක තමයි දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව තිබෙන්නේ. එහෙම තමයි ලංකාදීප කියන්නේ. ඒත් එක්කම ලංකාදීප පුවත්පතේ මුල් පිටු වාර්තාවකට අපි යනවා. IS ට්‍රස්ට්‍රේන්ට විශේෂ කමිටුවක් ප්‍රහාරය සඳහා පැමිණ සිටියේදී ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙනනු IS ට්‍රස්ට් සංවිධානය සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝ මහතා විසින් විශේෂ කමිටුවක් පත් කර ඇති බවටයි කියන්නේ. අපරාධ පරිශ්‍ර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති සහ ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ අධ්‍යක්ෂක ඇතුළු නිල් දාරින්ග ප්‍රධානත්වයෙන් එම කමිටුව පත් කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහල් තල්දූව කියනවා. මෙම ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා අහමදාබාද් ගුවන්තොටුපළේදී ගුජරාත් ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධී ඒකකය විසින් පසුගිය 20 වෙනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ඉන්දියාවේදී මරාගෙන මැන ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානමින් පැමිණ සිටින බවට ඉන්දියා ආරක්ෂක බුද්ධ්‍යංශ වෙත තොරතුරක් අනාවරණය වී තිබෙනවා. ඒ අනුව මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට දෙස් විදෙස් බුද්ධ්‍යංශ රැසකින් මොවුන් සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන බවටයි කියන්නේ. IS ත්‍රස්තයින් ලෙස ලංකාවේ පුරවැසියන් 4 දෙනෙකු තමයි මෙලෙස ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව තිබෙන්නේ. ඉන්දියාව සැකපල කරනවා ඉන්දියාවට IS ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන්නට මොවුන් ලංකාවේ සිට ඉන්දියාවට ගිය බවට, එවගේම පකිස්තානයේ සිට මොවුන් මෙහෙවන ත්‍රස්ත නායකයෙක් පිළිබඳවත් කියවෙනවා. ඒ කියන්නේ ලංකාව තුල IS ත්‍රස්තයින් ඉන්නවද, ලංකාවේ පුරවැසියෝ 4 දෙනෙක් IS ත්‍රස්තයින් ලෙස මෙලෙස අත්අඩංගුවට ගැනීම තුලින් අපිට අහන්න වෙන්නේ ඒකයි. ලංකාවේ ආරක්ෂකංශ, ලංකාවේ බුද්ධ්‍යංශවලට මේවා පේන්නේ නැද්ද? ලංකාවේ බුද්ධ්‍යංශ, ලංකාවේ ආරක්ෂකංශ මොවුන් IS අනුගාමිකයන් ලෙස මෙරට තුල ජීවත් වෙදී හඳුනාගෙන හිටියේ නැද්ද? තවමත් පාස්කු ප්‍රහාරය වෙනුවෙන් කාදිනල් වහන්සේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් යුද්ධය ඉල්ලමින් යදින මොහොතක්, එහෙම මොහොතක තවමත් මේ රට තුල IS ත්‍රස්තයින් ක්‍රියාත්මක වෙනවද? එහෙම අපිට අසන්නට වෙනවා මේ පුවතත් එක්ක. IS ත්‍රස්තයින් ඉන්දියාවේදී ප්‍රහාරයක් එල්ල කරන්නට ගිය බවට ඉන්දියාව සැකපල කරනවා. මෙම අත්අඩංගුවට ගත් සිව්දෙනා ළඟ තබාගෙන තිබියදී IS ත්‍රස්තයින්ට අයත් කොඩියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා, ඉන්දියානු පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ඉන්දියාවේ ප්‍රදේශ රසක, මරමස්ථාන රසක ඡායාරූප වීඩියෝ මොවුන්ගේ ජංගම දුරකථනවල තිබිලා තිබෙනවා. එම ස්ථාන පරික්ෂා කිරීමේදී ගිනියාවි සහ පතරොම් ඉන්දියන් පොලිස් භාරයට ගෙන තිබෙන බවට කියනවා. ඒ කියන්නේ මේ ඉන්නේ IS ත්‍රස්තයින්ද, ලාංකිකයන් විදිහට, රටේ ජනතාව විදිහට අපි හැමෝම තැති ගන්වන පුවතක් බවට මෙය කියව යුතුයි. ඒත් එක්කම මීළඟට යන්නේ මව්බියන් පුවත්පතේ MD වීරරත්නගේ මරිසිපාල කාටුණේටයි. මරිසිපාල සහ බිරිඳ අතරයි අද දවසේ කතා බහ සිදු වෙන්නේ. මරිසිපාලගේ බිරිඳට මරිසිපාල මෙහෙම කියනවා, රතනහාමුදුරුවෝ කියනවා මේ කරන වැඩවලින් ආණ්ඩුවේ අයට පාරේ බැහැලා යන්න බැරි වෙයි කියලා. දැන් කියලා පුළුවන්ද? බිරිඳහනි පැත්තෙන් අහනවා නේද? දැන් කියලා වෙනසක් තිබෙනවද? රටේ මිනිස්සුන්ගේ බඩට ආණ්ඩුව හොඳටම ගහලා තියෙන්නේ. වේල් තුනක් නෙවෙයි, වේලක් ඇර වේලක්වත් කන්න බැරි තැනකට රටේ ආර්ථිකය පත් කරලා ජනතාව හාමතේ ඉන්නේ. රටම බංකොලොත් නේද? දැන් කරන වැඩ හින්දා නෙවෙයි, දැනටත් ඇත්තටම රටේ පාලකයන්ට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් තියෙන. එහෙම තමයි මරිසි පාලකයන්. ඒ සමගින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්.